ඉතින් මේ බුද්දෙන් නැවත ආපහු හරවල ඇවිල්ලා කියනවා කියනවා මේ සතර දැන් මැරිලා ඊට පස්සේ මේ පරලෝකෙ වෙච්ච සිද්ධිය දොරටුවක් වාලියෙන් ඇතුල් වෙලා ගියාට පස්සේ දර්ශනයක් වුණාලු ඊට පස්සේ ඒ වගේ දෙයකින් නැවත හරවලට ආපහු ගිහුවා කියලා මේ විදිහ කරව කතාවක් පිළිබඳ දැන් මේ වගේ කතාවල් බොහොම තියෙනවා ඒ කියන්නේ මේ මරණයෙන් පස්සේ ජීවිතයේ බෞද්ධයේ දීමාවි කියලා නෙමෙයි මේ ලෝක සත්‍යයේ පොදු ධර්මතාවය ඔය අපි ආගම් වශයෙන් හදාගත්තා මෙලොව හදාගත්ත එකේ දෘෂ්ටි මේ දෘෂ්ටියලි මහත්යා සත්‍ය වලමම කාටත් පොදු දෙයක් සිද්ධ වෙයි ඒකට ආගම් හරක් කබල එකක් බේරගන්න පුළුවන් ඒවා නෙමෙයි බුද්ධිලිය වැරෙනකොට මේ බුද්ධිලිය ගමන් කරන ක්‍රම තියෙනවා ඒ අවස්ථා තියෙනවා ඒ ලෝක තියෙනවා මෙයන් පත් වෙන ක්‍රම තියෙනවා දැන් යම ලෝභයේදී අරවා කියනත් ඒකට හටගත්ත ලෝභයක් ඒකට දොර කවුරුවක් තියෙනවා ඒක මනෝමය අනෝමය රෝගය සූක්ෂම රෝගය. ඒ ස්ථානයේ ඇතුළට ගියාම ඒඩීඅයි අතිරක්ෂ නැති පිළිස්සව ඒවැ ඉන්නවා. ওই දේවල් උතුම් කියලා බෙලක් අය දිනවා. යම් පල්ලෝ කියලා දැන් බුද්ධහම යම් පල්ලෝ කියලා කියනවා. ඉතින් මේ වගේ පිළිස්ස ඉන්නවා. සමහරවල් බුද්ධිලිය මේ දැන් වලට යන්නේ නැතුව. සමන්ගේ ඥාති හිතයි මියදීලා යම් යම් කලවල ඉන්නවා නම්. ඔහු ඒකට අනුකූලව නම් ඔහු මැරෙටෝගේ ඒවිලි ගතිය තිබුණේ. ඔහු එතෙන් බැරිලා යනවා. ඒ විලාසේ අපි මියදී ඥාති හිතයි අපි උපදෙස් දෙනවා. संबंधी මේ ශරීරයේ වෙන වෙන වෙනස් බවකට පත් වෙනවා මෙන්න මේ වෙලාවේදී ඒගොල්ලන්ට පේනවා මේ පුද්ගලයාගේ මෙහෙ දකින්න සම්බන්ධතාවය ඒ පුද්ගලයා ටික දකින්න පුළුවන් නිසා ඔබ තාම වැඩිලා නැහැ ඵලයක් ඔබ තාම මෙහෙ වැඩිලා නැහැ තාම මෙහෙ ඉන්න කල් තියෙනවා ඒ දැකපු සත්‍යයන් වල පිළිතුරු දෙන්නවා මෙන්න මේ වගේ ඒ පුද්ගලගේ ස්වභාවයක් තියෙනවා ඒ ලෝකේ දිග කාලයක් දිනවට ඒ ලෝකේ අත්දැකීම් වලින් සූක්ෂම දේවල් දකින්න පටන් ගන්නවා. ඒක ක්‍රමයක්. මේ ඔය ක්‍රමයක තේරුම් ගන්නට මේ ස්වභාවය. මිය යන මොහොතේ ඇතිවන සිත පිළිබඳව විස්තරයක් ලබා දෙන්න කියලා මේ දීමා කරනවා. මිය යන මොහොතක ඇති වෙන හිත කියන කීදී මෙන්න මෙහෙම අධ්‍යයනය තියෙනවා. මිය යන මොහොතේ ඇති වෙන හිත කියන එක නෙමෙයි මෙතන තියෙන්නේ. විශේෂයෙන් විපාක හිතක් විශේෂයෙන් නැගිලෙන අවස්ථාවක් තියෙනවා. හිත වෙන මොහොතක යම් කිසි උප්පත්තියක් ලබන වෙලාවක උප්පත්තියගේ ප්‍රතිසන්දියක් ලබන වෙලාවක යම් අත්බැවකට අවශ්‍ය වෙන්නා වූ කාල සීමාවක් නියමනේ නිගමනේ වෙච්ච කර්ම ශක්තියක් ගැඹෙච්ච විපාක හිත පහළ වෙනවා අන්නේ විපාක ප්‍රතිසන්දි චිත්තේ සමග ගැඹෙලා තිබුණ ඒකට අයිති කාල සීමාව ඒ කර්ම ශක්තියෙන් නිගමනේ වෙයි තමලගේ අත්බැව තුල වතර 10000 ගානක් ඈත වෙනකන් ඒ ආකාරයෙන් පවත්වාගෙන යන්න පුළුවන් බලයක් වෙන්න පුළුවන්. ඒ ලැබූ බලය. ඒ බලයේ තියෙනකන් ඒකට අයිති අත්බැවවල සැරිසරනවා නම්. නම් කිසි අත්බැවක ඉපදෙන්න පුළුවන් නමුත් ඒ අත්බැව ලැබූ මස්ලේ කයිද ඉතර ආවිස නැහැ. මොකද දුර්වලන හතර මහා භූතයන්ගෙන් ගොඩ නැගුණා නම්. ඉතර ආවිස පවත්වන්න බැරි හතර මහා භූතයන්ගෙන් හැටගත කය. අවුරුදු 1000ක් ආවිස තියෙනවා නම් අර කර්ම ශක්තියෙන් ගොඩ නැගිට අර පරිහන්දීදී ලැබූ ශක්තිය ඒ අත්බැව පවත්වන්න. අවුරුදු 100යි ගෙවන්න පුළුවන් මිනිස්සු අධ්‍යාවක් ලැබලා මේ සතර මහා භූතයන්ගේ දුර්වලකම නිසා ඊටලා පවත් ගන්නවා. ඊට කය දුර්වල වීම නිසා ආයුකේ මරණයක් වෙනවා. කර්මක්ෂය වෙලා නැහැ. එහෙනම් එහෙම කෙනාගේ මරණානුහතේදී හිතවිලි එනික හොයලා ඊළඟ අධ්‍යාව తీරණය කරන්න බෑ. එහෙනම් ඊළඟ අධ්‍යාව తీරණය කරන්න අවශ්‍ය කරන කර්ම වේගයෙන් නැගලා එන හිතවිලි එන්නේ. කොහොම ගිහිලා නම් චුත වීමට හේතු වෙන කර්මත්තේ ගිවිච්ච වෙලාව. අද්දව පවත්තන කර්ම ශක්තිය ගෙවිච්ච වෙලාවට ඒකාන්තයෙන් ජීවෙන ආසන්න කාලේ ඊළඟට ඇදෙන්න තිබෙනා වූ යම්කිසි විදියක කර්ම බලවේගයක් තිබුණා. ඒක අපරාපරිය කර්ම ශක්තියක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ බොහෝ ඈත කරපු එකක් ඇදලා ඉන්නත් පුළුවන්. එන ඊ අද්දවයේ කරපු එකක් වෙන්නත් පුළුවන්. ගරුක කර්ම කියන විහෙල් ධාන ආදී වන්නාදියක් වරලා තිබුණා. ඒක ඇදලා එනවා ඉතින්. මෙන්න මේකක් විපාක වශයෙන් ඇදලා එනවා. අනිත් විපාකයක් ඇදලා ඉදිරියලා ඒ අන්තිම අවස්ථාව වෙනකොට අර හීනිය පේනකොට අපි හීනේ වෙටි වෙන්නේ. පේන හීනිය අපි හිලව මතු කරපු එකක් නෙවෙයි.
ආපු හීනේ දකින්නවා හීනේ අපි අතිරෝණේ නිර්මාණය කළා දකින්න හීනේ නෙමෙයි තියෙන්නේ මෙන්න මේ වගේ මරණාසන්න මොහොතක ආපු හීනියක් දකින්න ලැබෙනවා වාගේ කර්ම ශක්තියෙන් ගොඩනගපු විපාක ස්කන්ධ ආවි කර්මය කර්ම නිමිත්ත ගති නිමිත්ත කියන නිමිති තුනෙන් එකක් විපාක හිතක් වශයෙන් පාල වෙනවා ඒ විපාක හිතට අනුකූල වන්නා වූ ගති රුව රූපාකාරයෙන් පෙන්වු කරනවා මෙන්න මේස අපි හීනයක් දකින්නවා වාගේ ඒ අවස්ථාව ලැබිලා පේන්න පටන් ගන්නවා මෙන්න මෙහිම අවස්ථාවක් මරණාසන්න මොහොතක නෙවෙයි චුත වෙන අවස්ථාව මොහොතක ආසන්න කාලයේ සිද්ධ වෙනවා දැන් අපි හිතමුකෝ එහෙම ආවිසක් දෙවිලා දැන් මිනිත් ආවිසක් දෙවාගේ දෙනවා මිනිත් හද්දාවක ශක්තිය අරගෙන දැන් මේ ඇවිල්ලා තියෙන්නේ ඒකෙන් යාපු අන්තිම අවස්ථාව දැන් අවුරුදු 50 ගියාට පස්සෙ මිනිහෙක් කියලා ජීවත් වෙලා ඒ 50 වෙනකොට අර ගෙනාපු කර්ම ශක්තිය ආවිස ඉවරනවා තව මොහොතක්වත් ඉදිරියට පවත්වන්න මේ ජීවිතය පවත්වන්න උහුට බලයක් නැහැ දැන් ඔව් ඒකාන්තයෙන් මැරෙන්න ඕනේ මෙන්න මෙහෙම අවස්ථාවක් ආව නැහැ කියලා උන්ට දැන් අවුරුදු 50 ආසන්න අවුරුදු 49 වයස දැන් මොකද වෙන්නේ ටිකෙන් ටික අනේ ඉතින් ගිනාපු කර්ම ශක්තිය බලයේ දැන් භවංග තවතින් පවත්වාගෙන ආව බලයේ ඉවර නිසා ඔන්න ඔය කාලේ ඉඳලා පටන් ගන්නවා ටිකෙන් ටික ඊළඟ සිවිච මාධ්‍ය ඊළඟ උපදින සිවිච කර්ම ශක්තිය ඇදලා ඉන්න මේක ප්‍රවෘත්ති විපාකයක් වශයෙන් ඉතින් ඇදලා ඉන්න පටන් ගන්නවා මට වට කරපු කොටස ආ ප්‍රධාන කර්ම පදයක් ගුණලා ගන්න යම් කාලයක අපි කටයුතු කළා නම් ඒකට පරිවාර කරගත කර්ම ඇදලා ඉන්නවා ඒ කර්ම ඇදලා ඉදිලා ඉතින් කර්ම කර්ම නිමිති ගති නිමිති වල එකක් වශයෙන් තමයි මැරෙන්න අවුරුද්දක් විතර තියෙද්දි බොහෝ කරා ඇදි ඇදි අදහස් දෙන්න පටන් ගන්නවා රූපාකාරයෙන් මැවෙන්න පටන් ගන්නවා අනුකූල සත්‍යයන් නැగి නැగి හොඳනම් හොඳ නරක නම් නරක මෙන්න මේ කාලේ ඉන්නකොට බුද්ධිලාගේ ගති ලක්ෂණ පවා වෙනස් වෙන්න පටන් ගන්නවා අර තිබුණ මිනිස් ගති ලක්ෂණ ඇරලා අර ආපු ඊළඟ උපදින්න එවන්න තියෙන කර්ම ශක්තියට අවශ්‍ය කේ ඒ බලයේ ගති ලක්ෂණ ඉන්න පටන් ගන්නවා අනේ විපාකෝ කම්ම සම්භවෝ කියලා. කර්ම රැස් කරවන්න පටන් ගන්නවා එතන ඉඳලා. අනේ විපාක වශයෙන් ආපු කර්ම කර්ම නිමිති ගති නිමිති අරුමුණු කරගෙන ඊට අනුකූල වන්නා වූ අදහ ඒ මොහොතේ තිබුණ ඥානවන්තකම වූ. ඔහු ලැබූ ශක්තිය දන්නු. ඔහු ආර්ය වාටපත් වෙන කෙනෙක් නම් ආර්ය වුණේ නේදලයි. ඒක ඉහිසඳන්නේ ආර්ය ශක්තිය දන්නු. එයා කර්ම වීගයේදී ඔහු පාලනය කරන්න බැරුව යනවා එතකොට. ඉතින් අපි දුම මෙහෙම දෙයක්. අපි කෙහෙලකනක් කපනවා. අපි හින්නේ පුරජ්ජනන ඒ කාලේ කේහෙරණ කබල ලාපන අපි හරි තරහයි අපි මෙච්චර වද කළා හදෝ කියන්නේ මොන අසාධාරණයක්ද කරන්නේ හොරා අහුනොත් මම ඕකයි ඔළුව බලනවා ගහන අලු කඩනවා මල්ලම දනවා ගහවල නැ ආයෙනම් බලන්න දැන් මෙහෙම හිත හිතා දැවි දැවි ඉන්න රැකරකත් ඉන්නවා කොල්ලා කරගෙන හේල් පඳුරක් හැරලා යකලා ඉන්නකොට හොරා ආවා හොරා වටවිට බලන දුන්න ඔළුවට පාරක් ගහලා මරලා වෙන අපි ඕක කර්මයේ කරලා දෙනවා පුංචි කාලේ අපි දවල් 18-20 කාලේ කරන්නේ දැන් මිනිහයි කර්ම ශක්තියක් ගෙවිලා ඉවරයි මිනිස් සද්දාව ගෙවෙන ශක්තිය අවුරුදු 50දි ගෙවෙද්දී ඉවරයි. හැබැයි අවුරුදු 20දි කරපෙන්නේ අවුරුදු 30 ගිහින්දා. දැනන්නේ ගෙවෙන අවුරුද්දක් ඉතර තියා. නිතරම මතක් වෙනවා කේල් කොටුවේ ප්‍රශ්න. අනේ විපාක සංදිය වශයෙන් අනේ කර්ම නිමිත්ත ගන්නදී. විපාක වශයෙන් විපාකී තර මත කරනවා හැම වෙලේම මතකේ දිනවා නවත්තන්නේ දැන් කේල් කොටුවේ අර කර ගහුවෙක. ඕකම ඉන්න පටන් ගන්නවා. අපි ආර්ය ධර්මයේ පත් වෙලා හිටියේ නැත්නම් අර කේහෙල් කොටුව මගේ කේහෙල් කොටුව කියන ඉදාගාපු අදහතම අදත් වෙනවා. දැන් ඔහොම ටිකෙන් ටික ටිකෙන් ටික ඇවිදින්න. දැන් චුත වීමට ආසන්න දවස් එනකොට මිනිහගේ කය දුර්වල වෙනවා. මොකද කය පවත්තන ශක්තිය දැන් ඉවර නිසා. ඒක මිනිහට අඟපන් නැති වෙලා හරි, කකුල් අමාරුවක් හරි, දැන් ලෙඩකුත් ඇවිදින්න. අවසාන මොහොත කිත් වෙනවා කය දුර්වලයි. මොකද කය පවත්තන ගියම කර්ම ශක්තිය දිවිලා ඉවර වෙන ආසන්න නිසා. මෙන්න මේ වෙලාවේදී කීන පේන හැ පටන් ගන්නවා. අර කර්ම කර්ම නිති ගැති නිති විපාක වශයෙන් මතු කරලා දෙනවා කේහෙල් කොටුවයි අර මරපු හැටි. අන්තිමට මොකද වෙන්නේ? හීනය පේනකොට අපිට ඕන හැටියට පේන්නේ නැහැ. හීනෙට ඕන හැටියට අපි හැදිරෙනවා වාගේ. අපි අපිටම දැනෙන්න පටන් ගන්නවා. අර අවුරුදු 18 කාලේ. නැහ 20 කාලේ. අර කේල් කොටුව හැකපු කාලේ. ඉදා තිබිච්ච අදහස මතු වෙනවා. දැන් මරණාසන්න මොහොතේ කිට්ටුවතාව විනාඩි 10 15යි තියෙන්නේ. දැන් මිනිහට හොදවලම පේනවා. මේ ලෝකේ එකකට ඇහෙන්නේ නැහැ, පේන්නේ නැහැ මිනිහ ඔත්පල වල. අය මනස ගිහිලා හීන ලෝකෙට. කේල් කොටුවේ දැන් ඉන්නේ. දැන් මිනිහට පේනවා අර අවුරුදු 20 විතර කාලෙ හිටවපු කේල් කොටු. කේල් එක කපාගෙන ගියේ මේ ඊයේ පෙරේදා කපාගෙන ගියා දැන් අද මේ කපන්නේ. අර ඉතලා කපන්න හදපු කේල් ගණන් මේ බුද වැඩක් කරනවා උදේ පොල්ලකුත් අරගෙන මිනිහගින් හැංගිලා. මේ හැංගින්න යන හිතා. දැන් මේක හිත හිත ඉන්නකොට මොකද කරන්නේ? මේ කර්ම ශක්තිය ගෙවිලා ගියා. පක්ඛාය චිත වුණා. පක්ඛාන්දි කර්මුණ දැන් ඇවිදින්න. විපාකයේ කර්ම සම්භව කරලා මොකද? කේල් කොටුව නැකින් යන්න ඕන. කර්ම ශක්තියෙන් පොල්ලකුත් පේනවා පැත්තට. ඇඳ උර මිනිය දැන් පනාදීනෙක ඇඳ උනේ
අන්තිම මොහොතේනකොට හස් ගාලා මෙහෙම පණ යනකොට මිනිහා දන්නේ නැහැ පණ ගිය බව. අන්න අරු ගෙහෙ කොටු දෙන්නේ. අර ඉන්නේ හොරා. එනවා හොරා. ගත්තා පොල්ල හැංගිලා ගියා. ඊන තේල් කොටුවේ මවා ගත්ත කේල් ගහසේ හැංගිලා. දැන් මෙහෙම හැරිලා. අද්දව මොකද? කවුද ගති ලක්ෂණ නිසා යක්ෂ අද්දවක් ලබලා ගන්නෙම. ගත්තෙදි ගාගෙන පොල්ලමුත් අරගෙන ගිහිලා මේච කර්ම කර්ම ශක්තිය මේච පොල්ලත් තරම් හැංගිලා ඉන්නේ. දැන් මොකද? අලහොරා එනකොටම ඉදා වාගේ වැන ගහන. ගහලා මරලා දා. දැන් සැකේ හිදි. දැන් මම අහුවේ. එහෙනම් දැන් ගෙවුණු තව ඉන්නවා. මුඳ අහුනේ දැන් මම පයින්නෝ. දැන් මෙයාට මතක නැහැ මම මරපව. මම හිතන්නේ කේල් කොටුව රකින්න ගිහලා නම් හොරා මරලා දාලා මේ පැනලා යන්න. දැන් පොලිසියෙන් ඉඳලා පුළුවන්. අහුවේ නේද පයින්නෝනේ. ප්‍රහාර දුවන්. දැන් එයාට වෙන තව තැනක් නැහැ. ඊළ බල හැංගින. බලෝට ඇතුලේ ඉන්න හොරු ටික තව. මේක අල්ලන්න බලාපොරොත්තු වෙනවා. මුඳම කොටු වෙනවා. උන් ගහනවා මෙයාට දැන්. අර කර්ම ශක්තිය දියාවලි ඉලාර. ගහලා මරලා දාන. පරවයි කරලා ගන්න. දෙන්න කරවගේ බලන්න. අරුසතියේ ආහිරේ කයිටි වෙනවා වගේ හැදලා. බන්න අර හුරුටිය ගිහිල්ලා. එතන නෑ කවුරුවත්. උන් හැංගිලා ඉති මං දුවන්ද වෙලදිහාට කියලා. දුවලා දුවලා කියලා 10ක් අතේ හැංගිනවා. නගින්න ඔලේ ගහට ගියා නගිනව ගහත්. අයි තාවත් එහෙම පේන්න කියන දෙන්න පේන්නේ. බලවල හුරු කට්ටිය යටින් ඇරි උඩ තියෙන හුරු ටික කඩු කරගෙන. උන් අයිනවා හෙලියොත්. යටේනු දැවිලා බහැතිය කියලා එහෙම බලා ඉන්නවා. අංක තුන තාවතේ. දැන් මේ බඳු මැවි මැවි එන ලෝකෙක. අර කර්ම විපාකයේ කියවෙන එක පුදු වෙලා යක්ෂ ලෝකෙක දුකින්. දැන් මෙයා ඉපදිලා ඉවරයි. අනේ ඊළඟ අද්දවට ගියා. මෙන්න මෙහිමයි අද්දව වලට මාරු වෙන ක්‍රමී. අපි දාගෙන දකින්නේ මලා කියලා. මලා කියලා එකක් දැකීම නෙමෙයි සිද්ධ වෙන්නේ. ওই විදිහේ ගමනේ යන්නේ. මේ නරක පැත්තට ඒවයි හොඳ පැත්තට ඒවයි. මේ ආරීක වෙලා හිටියා. අර මරවු මිනිහා ඊට පස්සේ බනහල ආරීක වෙලා හිටියා. ඒ විනාවිදි මිනිහට කිහෙල් කොටුවට. දැන් අදහත කොහොමද? ඉදාගත් අදහස දැන් ඉන්නේ මරන් ගෑනේ. දැන් මොකද? ඊට පස්සේ නා මගේ වැඩුවා ගියා මොනවද කරන්නේ අසාර දේවල් ඕවර හොර කාලේ නම් අමාරු වෙදින්න මම යන්නේ දැන් තීරණය ඉදින් ඉවරයි දහම් තීරණය අර කර්ම ශක්තිය මාලා කිහෙ කොටුව පෙන්නනවා හේතුණක් තියෙනවා දහම් තීරණය මෙහි ගිනා මොකද ඉන්නේ අපායන කපා ඉන්නවා මම ඊට පස්සේ යන්නේ හොරු මාලා මම ওই පස්සේ දඟලන්නේ පුළුවන් හැටියකින් ජීවත් විදහස් වෙනවා මොකක් හරි මාත් කරව කර්මයක් කියන්නේ කපන්න ඒක කපා ඉන්නවා මම දැන් ඕක මම වහරකින් කියන්නේ. දැන් කර්ම ශක්තියේ පුළුවන් වෙනවාද මවල හිට ගිනියන්නේ ඉතින්. දැන් සබ්දයක් දාන්නේ කොහොමද? හතර පහෙන් විදහස් නිදා දාන්න බැහැ. අදහස ඉන්නේ. කොල්ලක් අරන් ගහන්න යන අදහස ඉන්නේ නැති නිසා. ඔන්නේ තවාගේ ගියා. මම ඔබ සම්පූර්ණ නිදහස් කරලා දාන්න. අපනේ යවම තියෙන එකක් මං ගන්න. අලෝභයේ නැගුණ. අවේසේ නැගුණ. අමෝහයේ නේ. ඕවාපත් කියලා පව කරන්න ඕනේ. අලෝභාදී සමවන තියෙයිදුකයි. දැන් ඉතින් පාප කර්ම විභාගයේ ගෙලින් දෙන අරමුණ ගැන දුන්නාද? මනස මොකද? මනස පිළිහෙද්දුකයි. අලෝභයේ සමෝහන උපදින බුලඳ අමනසරෝකේ. මේ ජීවිත ප්‍රහාදින්ගේ දෙවියෙක් කියලා අපද. බලාපොරොත්තු මොකද? මං හදව විරුද්ධ දේවල් අනුන්ට දෙන එක මට හැනසීමයි. ඊට පස්සේ ඒකේ අලෝභයේ ලැබීම පහළ වෙලා මහා ගෙහෙල් කොටුම ඇවිල්ලා පේන්න පුළුවන්. විනාඩි දන් දෙන්න පුළුවන්. අන්තිම ගෙහෙල් කොටුම අයි ගෙහෙල් කොටු කපන්නේ මම දැල්ලම අවසන්. දෙවියන් ඉන්න පටන් ගන්න මොකද? කුසල හිත වැඩි වෙනවා. වැඩින් වැඩින් මොකද දෙන්නේ? සම්පත්තියින් නැගියේ. එයා දෙවියෙ. අගේ මල. දෙපැත්තටම යන්නේ මොකද? ඒ නිසා මගපල් ලැබුවර වාසේ ඉතලා කරේ පාප කර්මයක් පළ දෙනවා විපාක කිනි දිනේ අමුතු විදාලි බෑ අපායෙ. මොකද තීරණය කරන තේ ජීවිතේ ගැන ප්‍රශ්නාව. ප්‍රඥාව නොතිබුණා නම් මොකද ජීවිතේ කරන්නේ? අලු දෝ දෝවේන් දෙවිදේ මොහි. ඒතොර තමයි අර පැතර ඇදගෙන යන්නේ. ඔබයි සතර පහෙන් ආරි බුදයන් නිදහස් වෙන්නේ. ගැඹුරි අහලම ඔබ තේරුම් ගන්නවා. Thank you.